අයිබෝනේ මොටම මේ දවස් රටේ පොඩ්ඩක් කතා වෙච්ච සිදුවීමක් තමයි මේ පාන්දු විල්ලට ගහගෙන ආපු තල්මසුන්ගේ විස්තරය. නොවැම්බර් 2 වෙනිදා තමයි මේක සිද්ධ වුනේ. ෂෝට් ෆින් පයිලට් වේල් කියලා හඳුන්වන මේ තල්මස් විශේෂයේ 100ක් විතර කට්ටියක් මේ විදිහට විල්ලට ගොඩ ගහලා තිබ්බා. ඉතින් ලෝකෙ ඉන්න දෙවෙන්තම ශීරපාරිසත්ත්ව විශේෂයේ තල්මස්සු කියලා ඔයගොල්ලෝ දන්නවෙදිනේ. නිල් තල්මසා තමයි විශාලම එක්කෙනා. ඉතින් මේ දෙවෙන්ත ශීරපාරිසත්ත්වයා ගොඩබිමට මේ විදිහට බෙරල් තීරයට ගහගෙන ආවහම ඒගොල්ලන්ට ඇත්තටම මොකද වෙන්නේ? ඉවගේ මේගොල්ලෝ බේරගන්නේ කොහොමද? ඒගොල්ලෝ බේරගත්තේ කොහොමද මේ වෙලාවේ? අන්න ඒකෙන් තමයි අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ. ඉතින් මේ ගොඩබිමට ගහගෙන ආපු තල්මහයක බේරගන්නවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඒවා නිකන් වතුරට තල්ලු කරලා දාලා හරියන්නේ නැහැ. ලොජිට ගැඹුරු මුහුදට ගිහලා දාන්නත් ඕනේ. ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි මෙයාලගේ ශරීරයේ වේලෙන්න නොදී තියාගන්නත් ඕනේ. ඒ වගේම තමයි මේගොල්ලන්ගේ උඩ තියෙනවනේ අර හිලක් හුස්ම ගන්න බ්ලෝ හෝල් එක කියලා කියන්නේ. මතකයිනේ පිනොකියෝ කතාව එහෙම. ඉතින් මේ බ්ලෝ හෝල් එකත් පරිස්සම් කරන්න ඕනේ මෙහෙම ගොඩ දාපු තල්මස් තුන්ගේ. ඒකේ මේක හිර වෙන්න නොදී තියාගන්නත් ඕනේ. මොකද මේගොල්ලෝ හුස්ම ගන්න එක ඉන්නේ අපේ නහය වගේ තමයි ඒක. ගොඩක් වෙලා ගොඩබිම හෝ නොගෙබුරු මුහුදේ හිටියොත් මේගොල්ලන්ගේ ශරීරයේ අවයව වලට හානි වෙන්න පුළුවන්. අවයවනි දැන් චප්ප වෙන්න පුළුවන්. මොකද ඒකට හේතුව තමයි මේගොල්ලෝ ගොඩක් විශාල ශරීර තියෙන විශාල බර ශරීර තියෙන සත්තු. මේගොල්ලෝ වතුරේ තමයි ජීවත් වෙන්නේ. ඉතින් වතුරේ තියෙන උත්ප්ලාවකතාවය කියන එක ගොඩබිමට ආවම නැහැ. මේගොල්ලෝ සම්පූර්ණයෙන් මේගොල්ලන්ගේ බර ශරීරයට දරන්න වෙනවා. ඉතින් මේ හේතුව නිසා මේගොල්ලන්ගේ බාහිර වගේම අභ්‍යන්තර ඉන්ද්‍රියන් තදවීම නිසා මේගොල්ලන්ට ගොඩක් අමාරු වේදනාකාරී මරණයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අනිත් දේ තමයි මේ ගොඩබිමට එනකොට මූදාවේ තියෙන ගල්පලවල එහෙම හැපිලා මේගොල්ලන්ට පොඩි පොඩි තුවාල එහෙම සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මුහුදු රැල්ල නිසා මේ තල්මස්සුන්ට සිද්ධ වෙන්නේ හරිය නිකන් ට්‍රෙඩ්මිල් එකක හිර වෙලා ඉන්න වගේ සිදුවීමක්. ඉතින් මේක නිසා ඒගොල්ලෝ තව තවත් දුර්වල වෙනවා. ඒගොල්ලන්ගේ ශක්තිය ගොඩක් වැය වෙනවා. මේ පයිලට් වේල්ලා මීටර 3.5ක් 5ක් විතර දික් වෙන සමහරට මීටර 6ක් විතර දක්වා වැඩෙන. ඒ වගේම කිලෝග්‍රෑම් 1000ක් 3000ක් විතර බර අවුරුදු 45ක් විතර ජීවත් වෙන්න පුළුවන් සතෙක්. ඉතින් මේ වගේ දෙවෙන්ත ශරීරයක් තියෙන සතෙක්ව ඉතින් මුහුදට දාලෝ කියන එක ලේසි වැඩක් නෙමෙයි. මොකද දකින්න තියලා ඇතිස්සෙම වැඩ කරා මිනිස්සු ගොඩක්. මේ වගේ මම කලින් කිව්වා වගේ මුහුදු රැල්ලත් එක්කම ගොඩක් අමාරුයි මේ සත්තුන්ග හේන වෙන ගන්න. මොකද අපිට අතින් උස්සර දාන්න පුළුවන් සයිස් බරක් නෙමෙයි මේ සතා තියෙන්නේ. තල්මස්සු 3 දෙනෙක් මේකින් තියෙනවා. ඒ වගේම එක ඩොල්ෆින් කෙනෙකුත් ඒත් 100 ගානක් වගේ බියර්ලා මුහුදට යවන්න පුළුවන් වෙලා තියෙනවා. මැරයින් එන්වයරන්මන්ටල් ප්‍රොටෙක්ෂන් ඔතොරිටි ඒ වගේම නාවික හමුදාව විශේෂයෙන්ම ප්‍රදේශවාසීන් සහ ගොඩක් පිරිසක් මම මෙතන සඳහන් කරමු නැති තව ගොඩ දෙනෙක් මෙතනට සම්බන්ධ වෙලා තියෙනවා. මේ වගේ ගොඩ දෙනෙක්ගේ දායකත්වයෙන් මේ වැඩේ සාර්ථකව කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ වගේම මෙරයින් බයොලොජිස්ට් කෙනෙක් වෙන ඩොක්ටර් ආශා ඩිවෝසුත් මෙතනට සම්බන්ධ වෙලා මේ තල්මස්සු බේරගන්න ඉදී ගැන මිනිස්සුන්ට දැනුවත් කරලා මේකට උදව් කරලා තියෙනවා. මේ අපේ ශ්‍රී ලංකාවේ මේ වගේ තල්මස්සු විශාල ප්‍රමාණයක් ගොඩබිමටම පළවෙනි වතාව මේක කියලා තමයි මම කියන්නේ. ඒත් මේක ලංකාවේ වගේම ලෝකෙම සිද්ධ වෙච්ච එකම සිදුවීම නෙමෙයි. මේ සැප්තැම්බර් වලම ටැස්මේනියාවෙත් මේ වගේම සිදුවීමක් වුණා. මේ ජාතිකම පයිලට් වේල්ස්ලා ගොඩක් 500ක් විතර ප්‍රමාණයක් ඇත්තටම මේ විදිහට ගොඩබිමට ඇවිල්ලා තිබ්බා. ඒත් ඉතින් දිනක් ඒගොල්ලන්ට බේරගන්න පුළුවන් වෙලා තියෙන 100ක් විතර ප්‍රමාණය කාලසී ගානම මෙල්ල තියෙනවා. ඒකින් බදී අපේ රටේ කරපු මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි ගොඩක් ආඩම්බර වෙනුනේ. ඒක ගොඩක් හොඳට සාර්ථකව කරලා තියෙනවා. තව 2017 මේ 31 වෙනි දින මේ වගේම 20 දෙනෙක් සම්පූර්ණ වලදී මෙල්ලට ගොඩ ගහලා තියෙනවා. ඒ කට්ටිය නම් සම්පූර්ණයෙන් මේ සීල් දෙනාම බේරලා මුදුර යවන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මේකට හේතුව නම් තාම හරියටම හොයාගන්නේ නැහැ. ඒත් යුද නැව්වල භාවිතා කරන සෝනා තරංග වලට නිරාවරණය වීම නිසා තල්මස්සුන්ට මේ වගේ සිදුවීම් වලට මුහුණ දෙන්න වෙනවා කියලා පරීක්ෂණ මගින් හොයාගෙන තියෙනවා. ඉතින් ඒ වගේ සිදුවීම් ගොඩක් අතීතයේ වාර්තා වෙලා තියෙනවා. ජපානයේ ග්‍රීසිය කැනෝයි දූපත් බහාමාස් වගේ රටවල මේ වගේ සිදුවීම් කලින් වාර්තා වෙලා තියෙනවා. ඉතින් අපේ රටේ මිනිස්සු මේ සිදුවීමෙන් පස්සේ මේ තල්මස්සුන්ව බේරගන්න ක්‍රියා කරන පිටියේ නම් අපි ගොඩක් අගය කරන්න ඕනේ. ඒ වගේම තමයි ඔයගොල්ලෝ මේ වගේ වීඩියෝස් තවත් බලන්න ඕන නම් subscribe කරලා bell එකක් ගහලා තියන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් මුලින්ම හමු වෙමු.